අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 අයිටෙන් ප්‍රවෘත්තිවිකාශයත් සමගින් මම චරිත ධනංජය බමුණුහේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථම නවතහලේ පුවත් සිරස්තල වෙත ඒ කර්මාන්තයේ ආශිත ගැටලු විසඳීමට විශේෂ කමිටුවක් 21 වෙනි සියවසේ අධ්‍යාපන විප්ලවය 21 වෙනි සතවර්ෂයට උබින අධ්‍යාපන ක්‍රමයක් අපේ ඇති වෙන්න ඕනේ. මේකට උවමනා සම්පත් ලබලා දෙන්න. ඒ සම්පත් අරගෙන අපි ඉදිරියට යමු. වතුකම් කරු වැටු ඉහළට. රේකුණාමලේ වැලි කැණීම් අත්හිටුවේ. අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්. තේකර්මාන්තයේ ආශිත ගැටලු අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කමිටුවක් පත් කර තිබෙනවා. ශ්‍රමිකින්ගේ වැටුප් ගැටලුව පිළිබඳ කමිටුව ප්‍රමුඛ අවධානය යොමු කරනවා. තේකර්මාන්තයේ නියතු ශ්‍රමිකින්ගේ වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. තේකර්මාන්තයේ ආශ්‍රිතව මතුවී ඇති කෙටිකාලීන හා දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි HMP හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් JA රංජිත්, කම්කරු අමාත්‍යංශයේ ලේකම් RPR රාජපක්ෂ, බණ්ඩාකර ලේකම් RSH සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති WLP විජයවර්ධන, කම්කරු කොමසාරිස් ජෙනරාල් ජේ විමලවීරයන මහතුරුන් සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරී සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේකර්මාන්ත හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා තැරැව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සමාජිකින් මෙම කමිටුවට ඇතුළත් මාසයක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුයි. විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සඳහා කැපවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම පාසල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් වැය කර තිබෙනවා. ඩිජිටල් පන්ති කාමරයක් ඇතුළු නවීන පහසුකම් රසකින් මේ සමන්විතයි. භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙහිදී උදාකර දී තිබෙනවා. පාසල් ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන අවස්ථාවේදී මම එදා කිව්වා පාසල් දෙකක් මේ ප්‍රදේශයට ලබලා දෙනවා කියලා. එහෙනම් අද මේ එක පාසලක් තමයි මේ ස්ථානයේ අපි විවෘත කළා තියෙන්නේ. මට මතක් වුණේ අද මේ පන්ති කාමරෙට ගියාම ඉස්සර ඉගෙන ගන්න ඕන නම් අපි මොකද්ද පාවිච්චි කරේ? වදන් කවි පොතයි ධනදෙනි හැල්. ගල් ඇල්ල. මං ඉගෙන ගත්තේ කළු ඇල්ල. මගේ පියාත් ඉගෙන ගත්තා. මගේ සහෝදරයෝ ඉගෙන ගත්තා. ඒගොල්ලේ පුතු ඉගෙන ගත්තා. මෙතෙන්ට ගියාම එක වෙනස්. ස්මාර්ට් බෝඩ් එක දැක්කේ. අපි පාසල් වල ඉගෙන ගත්තේ පාලි භාෂාව, ලැටින් භාෂාව. මෙහෙ ඇවිල්ලා ඉගෙන ගන්නේ ජපන් භාෂාව, චීන භාෂාව. ඒකේ වරදක් නෑ. ඒක වෙන්න ඕනේ. එයා මතක තියාගන්න ඕනේ. මේ උපකරණ ඔබ ආරක්ෂා කරන්න. මේ කැඩුවත් පාසලක් නැති වෙනවා. එහෙනම් අද තියෙන්නේ නවීන පාසල. ඉතින් 21 වෙනි සතවර්ෂයට මුහුණ දෙන්න අපි 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න තියෙනවා. ඊළඟ අවුරුදු 5-6 දී අපි සම්පූර්ණයෙන්ම 21 වෙනි සතවර්ෂයට උබින අධ්‍යාපන ක්‍රමයක් අපේ ඇති වෙන්න ඕනේ. මේකට උවමනා සම්පත් ලබලා දෙන්න. ඒ සම්පත් අරගෙන අපි ඉදිරියට යමු. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපිට ඕන වුණේ විශ්වයට ගැළපෙන දරුවෙක් බිහි කරන්න. එහෙම වුණොත් තමයි අපේ මේ දරු පරපුරට අනාගතයක් ඇති වෙන්නේ. අපි අවුරුදු 3-4ක් 4ක් ඇතුළත මේ රටේ පාසල් 10194න් පාසල් 9500කට වැඩි ප්‍රමාණයකට අපේ වැඩපිළිවෙළ තුළ උදව් උපකාර කරලා තියෙනවා. අද මේ වෙනකොට රටේ පාසල් 10000න් 9000කට ආසන්න ප්‍රමාණයක මාස්ටර් ප්ලෑන්ස් හදලා තියෙනවා. ගොඩනැගිලි හදන්නේ කොතනද? වතුර පද්ධති කොහෙද තියෙන්නේ? ඒ වගේම මේ විවිධ දේවල් කොහෙද තියෙන්නේ කියලා සැලසුමකට අනුව ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අපි සලසුම් ගණනාව ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්කම ලැබුණා. මැති ඇමතිවරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වතුකම් කරුවන් සඳහා ආයවේන් වැටුප් වැඩි කිරීමක් ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සංවිධාන කළ මාධ්‍ය හමුවක් අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහි සභාපති එල් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. තේ අපනයනය සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. අද උදේ අගමැතිතුමත් සමග සාකච්ඡා කරා අපි තීරණයක් අරගෙන තිබෙනවා. මම සතුටුයි කියන්න තව රුපියල් 50ක වැඩිවීමක් වතු සේවකයන්ට ලබා දෙන්න
රජයේ මුදල් වලින් අපි බජට් එකකින් අනවුන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුද්දකට පමණක් සීමා කරලා බිලියන 1.2ක මුදලක් යනවා ඒකට රජයට. මම බලාපොරොත්තු වෙනවා මේකට කැබිනට් පත්‍රිකාව තව දවස් 10ක් සති 2ක් ඇතුළත ඉදිරිපත් කරන්න. පිටරටින් එහෙම මේ සේවකයන් ගෙන්ද අපේ රජයේ කිසිම අදහසක් නැහැ. තේ කර්මාන්තය බේරගන්න අවශ්‍ය ඕනෑම දැඩි තීරණයක් ගන්න අමාත්‍යවරයා වශයෙන් මම ලෑස්තියි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අදාළව නිකුත් කර ඇති සියලුම වැලිකැණීම් බලපත්‍ර අනිද්දා සිට එළඹෙන 28 වනදා දක්වා තාවකාලිකව අත්විටුවීමට සිදුවන බව භූවිද්‍යා සමීක්ෂණ හා පත්තල් කාර්යාංශය සඳහන් කරනවා. එම දිස්ත්‍රික්කයේ වැලිකැණීම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීම මීට හේතුව බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව හෙට ආරම්භ වෙනවා. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රටම මුහුණ දෙන කසල කළමනාකරණය, ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීම, වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේදී පුළුල් අවධානයක් යොමු කරනවා. නීල හරිත යුගයක් අනාගත ශ්‍රී ලංකාවේ බිහි කිරීම සඳහා වන ක්‍රියාදාමය පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ ප්‍රමුඛ කාර්යයක්. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සියල්ලම ඒකාබද්ධ කර මෙම වැඩසටහන ක්‍රියාවට නන්වා තිබෙනවා. හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අදාළ ක්‍රියාකාරකම්, හරිත ගොඩනැගිලි සංකල්පය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන්, ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සහ පරිසර හිතකාමී විද්වත් කතිකා තුළින් පාරිසරික සාක්ෂරතාවය වර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලට ඇතුළත්. ජනාධිපති පරිසර සම්මාන, ජාතික පරිසර නියම වැඩසටහන ශක්තිමත් කිරීම, රුක්රෝපණ වැඩසටහන් ආදියද මීට ඇතුළත්ව තිබෙනවා. මෙම වැඩසටහන් කඩිනමින් හඳුන්වාදීම සිදු කෙරුණේ 2015 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක නායකයන්ගේ පරිසර සමුළුවේදී ඇති කරගත් එකඟතාවලට අනුගත වූ ආසියාවේ ප්‍රමුඛ රට බවට ශ්‍රී ලංකාව පත්වෙමිනුයි. පරිසර ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා මෑත කාලයේ වැදගත් තීරණ රැසක් ගනු ලැබුවා. අනවසරින් ගංගා ඇළදොළවල වැලිගොඩ දැමීම තහනම් කිරීම ඉන් එක් පියවරක්. වනාන්තර එලිකිරීමට විරුද්ධව නීති ශක්තිමත් කිරීම, ඉදිකිරීම් පරිසර වාර්තා සැපයීම අනිවාර්ය කිරීමද ජනාධිපතිතුමා පරිසර ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයි. පොලිතින් තහනම සහ ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍ර බලපත්‍රයකට යටත් කිරීමද පසුගියදා සිදු කළේ පරිසර ආරක්ෂණය වෙනුවෙන්. 128 වන මෙරට වනගනත්වය ඉදිරි වසර කිහිපය තුළ 32 දක්වා ඉහළ නන්වා ගැනීම මෙමගින් අපේක්ෂා කරනවා. හෙට පැවැත්වෙන සමුළුවේදී මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් සහ ජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පළතුරු පැළ බෙදා දීම සහ පළතුරු වගා සඳහා මූල්‍යාධාර ලබා දීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. මී පැළ දහසක් සිටුවීම, පූජා නගරයේ අවිධිමත් කසල කළමනාකරණය වැළැක්වීමේ නව ව්‍යාපෘතියකට ප්‍රතිපාදන ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද හෙට දිනේ ක්‍රියාත්මකයි. මාකන්දුරේ මදුෂ්ගේ අනියම් බිරිඳගේ මවගේ නැගණිය බව පැවසෙන කාන්තාවකගේ නිවස පොලිස් විශේෂකාර බලකාය අද පරීක්ෂාවට ලක් කළා. එම නිවසේ නවතා තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් සහ ජීප් රථයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෑන් රථය සහ ජීප් රථය මාකන්දුරේ මදුෂ්ගේ අනියම් බිරිඳගේ බවගේ නමට සහ බාප්පාගේ නමට ලියාපදිංචි කර තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් සපුගස්කන්ධ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ සමීපතමයෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ මාලිකාවත්ව ප්‍රදේශයේ සිදු කෙරුණු මෙහෙයුමකදී සැකකරු සතුව තිබී මත්කුඩු තොගයක්ද සොයාගෙන තිබෙනවා. මේ අතර කටුනායක 18 කඩුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ කටුනායක පොලිස් දූෂණ මද්‍රව්‍යංශයේ මගිනුයි. එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි කටුනායක පොලිසිය සඳහන් කරන්නේ. ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනියක් අල්ලස් මුදල් ලබා ගන්න අවස්ථාවේදී අද අත්අඩංගුවට ගත්තා. පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් අදාළ විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෝටර් රථ බරපතල වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කෙරෙනවා.
මෝටර් වාහන පනත යටතේ බරපතල වැරදි කිහිපයක් සඳහා අයකරන දඩ මුදල් සංශෝධනයට අදාළ කටයුතු සිදු කරනවා. මේ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කල කමිටුව දඩ මුදල් සංශෝධනය කළ යුතු බවටයි නිර්දේශ කළේ. ඊට අදාළ පනත් කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු හා මැදි ආදායම්ලාභීන්ගේ නිවාස සංවර්ධනය කෙරෙනවා. ඒ යටතේ කොහොලංකල අක්කර 7ක හා තංගල්ල පර්චස් 60ක භූමි ප්‍රදේශයක අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 310ක් ඉදිකරෙනවා. මැදි ආදායම්ලාභීන් සඳහාද නිවාස 56ක් ඉදිකිරීමට නියමිතයි. ඇටෝනි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. දැන් අධිකරණ විශේෂාංගය. මාතර එලියකන්ද ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩුව පවරා තිබෙන්නේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ටාසයයි. නඩුවේ දෙවන විත්තිකරුවන ඉඩම පිහිටි නිවසේ ගෘහ නිර්මාණ ශිල්පියාට සති දෙකකට විදෙස්ගත වීමට අධිකරණයේ අවසර ලබා දුන්නා. සමරපුලිගේ රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 21 වනදා කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. නීති විරෝධී ලෙස වන අලි ළඟ තබා ගැනීම ඔහුට ඇති චෝදනාවයි. කුඩා හා මධ්‍ය පරිවාන වීමෝල් හිමියන් මුහුණ දෙන ගැටලු විසඳීමට සහනදායී වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා අපි රුපියල් බිලියනක් දක්වා දිස්ත්‍රික් ලේකම්වරු මගින් දිස්ත්‍රික් සහකාර සමුපකාර කොමසාරිස්වරුන්ට ලබා දෙනවා. ඊට පස්සේ ඔවුන් ඒ දිස්ත්‍රික්කවල ඉන්න මෝල් හිමියන්ගේ සම්පකාර සමිතියට ගිවිසුමකට ප්‍රකාරව ඒ මුදල ලබා දෙනවා. ඊට පස්සේ කුයි මහත්තුරුන්ගේ වී තොග ටික වී මෝල් හිමියන් හරහා එකතු කරලා අදාළ සම්පකාර සමිතියට ගොවියට නැවත ලබා දෙනවා. ඊට පස්සේ සකස් කරපු සහල් වෙළඳපොලේ විකුණලා ඒ මුදල් නැවතත් ලබා දීපු ක්‍රමවේදය හරහාම භාණ්ඩාගාරයට නැවත ලබා දෙනවා. මේ හරහා කඩන් වැටිලා තිබිච්ච කුඩා හා මධ්‍යම වී මෝල් වලට සමස්ත ගොවි ජනතාවට පාරිභෝගිකයන්ට සෙතක් සැලසේ. පොලිස් නිලධාරියෙකුට පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අපමත අද මුදා හැරියා. ඉන් අනතුරුව මාධ්‍යවේදී අදහස් දැක්වූ චමින්ද විජේසිරි මහතා. චමින්ද විජේසිරි කියන මම කොටු කර ගැනීම සහ මගේ දේශපාලනයට මඩ ගැසීම වෙනුවෙන් යම්කිසි දෙයක් නිර්මාණය කිරීම කියන කාරණය මට හැඟුණා. ඒ නිසා මම පැහැදිලිවම පොලිස්පතිතුමාට සහ කතානායකතුමාට සහ පොලිස් කොමිසමට සහ මානවීය කොමිෂමට පැමිණීම කිරීම සඳහා අවශ්‍ය නීතිමය ලිපිලේඛන සහ නීතිමය සහාය ලබාගෙන අද ඉදිරිපත් වුණා. නඩුකාරතුමා මට දැඩි අප කොන්දේසි සහිතව අප ලබා දුන්නා. මම හිතනවා ඉදිරිපත් කරපු අපේ කාරණා පිළිබඳව බලලා ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරයි කියලා. දැන් කෙටි විරාමයක්. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත උදැසන විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණා. රැකියා විරහිත උපාධිධාරී සංගමයයි පාගමන සංවිධානය කර තිබුණේ. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමටයි සැලසුම් කර තිබුණේ. විරෝධතාව හේතුවෙන් කොටුව අවට දැඩි රථවාහන තදබදයක්ද ඇති වුණා. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමත් සමගම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කළා. එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක් හටගත්තා. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද පොලිසිය පියවර ගත්තා. තවමත් උතුරු පළාතේ බොහොමයක් ඉඩම් යුදහමුදාව සතුව පවතින බවට විවිධ ප්‍රචාර සිදුවනවා. ඒ ප්‍රචාර තුළ සත්‍යයට වඩා අසත්‍යයට වැඩි ඉඩක් ලැබීමත් මෙරට සංහිඳියාවට ගැටලු ඇති කරන්නක්. කිලිනොච්චි ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශවල යුදහමුදාව ඉඩම් නිදහස් කර ඇත්තේ මේ ආකාරයෙන්. එම බල ප්‍රදේශයට අයත් රජයේ ඉඩම්
අක්කර 26,622.44ක් මේ වන විට නිදහස් කර අවසන්. පෞද්ගලික ඉඩම් අක්කර 726.66ක්ද නිදහස් කර තිබෙනවා. ඒ අනුව යුද හමුදාව භාරයේ තිබූ කිලිනොච්චි ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ 326ක ඉඩම් අක්කර 27,349.1ක් නැවත භාර දී ඇති බවයි හමුදාව පවසන්නේ. වැඩිම ඉඩම් සංඛ්‍යාවක් භාර දී ඇත්තේ 2017 වසරේදී. එම කටයුතු අඛණ්ඩවම සිදුවෙමින් පවතිනවා. ඉඩම් නිදහස් කිරීමෙන් පමණක් උතුරේ ජනතාව අත් නොහරින හමුදාව ඔවුන්ගේ ජන ජීවිත ගොඩනගන්නත් පියවර රැසක් අරගෙන නැවත පදිංචි වන ජනතාවගේ නිවාස හදලා දෙන්නෙත් ආරක්ෂක හමුදාවයි. ඔබ මේ දකින්නේ යුද හමුදාවේ 7 වන පාබල හමුදාව මල්ලාවි ප්‍රදේශයේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියක්. නිවාස සංවර්ධන අධිකාරියේ ණය ආධාර මතයි මෙහි ඉදිකිරීම සිදුවන්නේ. යුද්ධයේ කටුක අත්දැකීම් සමග කර්කශ වෙච්ච ජීවිතයේ සැඳෑ සමයේදී හරි හිසට සෙවණක් ලැබෙනකන් ඉන්න අම්ම කෙනෙක් අපිත් එක්ක මෙන්න මේ විදිහට කිව්වා. ඉස්සර හිටියේ කිලිනේචි, වලේ හිටියේ. අක්කල ගෙදර ඉඳලා විලා අපි මෙත ඉඩම නැතුව හිටියා. උසාවි මාතය තමයි මේ ඉඩම අපිට දුන්නේ. ඒ කේරි අදලා අපිට ඉඳ හරි මෙත මේ අයින්කොට ටික කරදර වෙස්සාවොත් අතුලේ ඉඳ බෑ තමයි. දැන් අදනක අපි ඉඳලා ඊටපස්සේ ඒකට යනවා. මේ ජනතාව වෙනුවෙන් ගෙවල් ටික හදන හමුදාවේ රණවිරුවයි උතුරේ මිනිස්සු ටිකයි එකට එකතු වෙලා වැඩ කරන හැටි දැක්කම ඇත්තටම අපිට දැනුනේ සංහිඳියාව. ස්වාධීන රූපවාහිනී සූර්ය මංගල්‍ය මෙවර පැවැත්වෙන්නේ ආනමඩුව ප්‍රදේශයේදී. ආනමඩුව ආඩිගම දේවාල හන්දිය හා සියඹලංකොටුව වැව්තාවුල්ලේදී සූර්ය මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා සහ රාජ්‍ය නිලධාරීන්ද ස්වාධීන රූපවාහිනී නියෝජිත පිරිසක්ද එම අවස්ථාවට එක්වුණා. අප්‍රේල් මස 13 හා 14 දෙදින පුරා ආනමඩුව කේන්ද්‍ර කරගනිමින් සූර්ය මංගල්‍යයේ විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු චීනයේ පැවැත්වෙන මයිලෝ ලෝක ශුරතා පාපන්දු තරගාවලියට සහභාගී කරනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මයිලෝ අනුග්‍රහයෙන් පවත්වන මයිලෝ චැම්පියන් කුසලානේ නිල ලාංඡනයේ දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. කුසලානේ බාර දීමටද මෙහිදී කටයුතු කෙරුණා. DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය 19 වන රටත් මෙවර පැවැත්ුණා. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පාසල් වොලිබෝල් සංගමය හා අධ්‍යාපන අමාත්‍යංශයද මේ සඳහා දායකත්වය ලබා දුන්නා. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ඔලිම්පික් නිවහනේදී සිදු කෙරුණේ වොලිබෝල් සංගමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සීමලාපිටි මහතාගේ ප්‍රධානත්වයෙන්. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර ශාන්තවරින්ගේ සටන කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගණයේදී ලබන පළවෙනිදා සහ දෙවෙනිදා පැවැත්වීමට නිමිතයි. මේ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ ප්‍රමුඛතම සංනිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග්කාසියාටා සමාගමයි. මේ පිළිබඳ පැවති මාධ්‍ය හමුවේදී 85 වන ශාන්තවරින්ගේ සටනට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම පිළිබඳ ඩයලොග්කාසියාටා සමාගමට ස්තුතිය පළ කෙරුණා. දැන් කෙටි විරාමයක්. දවසේ කාලගුණ තොරතුරුගෙන එන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දවසේදී දිවයිනේ උතුරුමැද නැගෙනහිර සහ ඌව පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. සවස දෙකෙන් පසුව බස්නාහිර, මධ්‍යම, සබරගමු යන පළාත්වලත්, ඒ වගේම ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත්
වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. එවැගේම දිවිනවට මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන දෙරළට ඔබ වෙන්න මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන්නට පුළුවන්. දිවිනට සුළඟම සිදු වනවා ඊසාන දිසින් සුළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතරාගයක් ගන්නවා. අද දවසේදී දිවිනවට ආවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වෙතයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. සමහර අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යන්නටත් පුළුවන්. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑති හැකි කලකුණී පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk